සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමකින් මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රටම සංවර්ධනය කරන බව විවිධ පොළොන්නරුව ජනගත කරමින් ජනප්‍රති කියයි. ඉරානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතාවල වෙනසක්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අකුල් හෙලන නිලධාරීන්ට වැඩ පරිදි. පොඩි වාහනවල බදු වෙනසක්. රතුපස්වල අඳුරු බතකයට වසර පහයි. පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමයේ ව්‍යාපෘති 180ක් ජනගත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. අද දිනේදී ව්‍යාපෘති 47ක් ජනතා අයිතියට පැවරුණු අතර හෙට සහ අනිත්‍යා දිනයන්හිදීත් ව්‍යාපෘති වැසක් විවෘත කිරීමට නියමිතයි. සිංහල රජ දවසින් පසුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ඇති යෝධ සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියයි. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීමේ ඓතිහාසික වැඩසටහනේ සමාරම්භයේ සනිටුහන් කෙරුණේ දෙව්ලන්කඩවල මධ්‍ය මහාවිද්‍යාලයේ ඉදිකෙරුණු නවගොඩනැගිල්ල සිසු අයිතියට පවරමින්. එම විද්‍යාලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිසු දරුවන් විසින් උණුසුම් අයුරින් පිළිගත්තා. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා කියා සිටියේ සංවර්ධනයේ විෂමතාව දුරලීමට දිවයින පුරා පුළුල් සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කරන බවයි. මේ ව්‍යාපෘතිය රුපියල් කෝටි 6000ක් වියදම් කරන පිබිදෙමු පොළොන්නරුව. ඇයි මෙවැනි ව්‍යාපෘතියක් පටන් ගත්තේ? මේ රටේ සංවර්ධනයේ සමබරතාවය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවලට වේගවත් සංවර්ධනයක් විශේෂ සැලකිලි ඇතැම් දිස්ත්‍රික්ක නොසලකා හරිනවා ආණ්ඩු විසින්. පොළොන්නරුව දිස්ත්‍රික්කය බොහෝ කළ යුතු වැඩ කොටස් ඉටු නොවුණු දිස්ත්‍රික්කයක්. ඒ නිසා අපි රජයක් විදිහට භෞතික සම්පත් සහ මානව සම්පත් හැකි උපරිම ලෙස ලබා දීමයි අපේ ප්‍රතිපත්තිය. මේ සංවර්ධනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට විතරක් නෙවෙයි, අනික් සෑම දිස්ත්‍රික්කයකට මේ විදිය මුදල් වෙන් කරලා තිබෙනවා. විවිධ විශේෂ ව්‍යාපෘති තියෙනවා. ඒ තුළ ඒ දිස්ත්‍රික්කවල දේශපාලන නායකත්වයන්ගේ වගකීම තමයි ඒ දෙන මුදල් නිසි පරිදි සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන වැය කිරීම. ඔබේ පිනට පහළ වුණු නායකයාගේ නායකත්වයෙන් ඔබට ලබා දී ඇති දහසකුත් එකක් ප්‍රතිලාභ මේ රටේ ආර්ථික වශයෙන් මෙන්ම සමාජික වශයෙන් මෙන්ම ගුණාත්මක වශයෙන් උත් ගුණගරුක සමාජයක් ගොඩනැගීම සඳහා උපයෝගී කර ගැනීම තමයි ඔබට කළ හැකි ඉහළම කාර්යභාරය වෙන්නේ. අතිගරු ජනාධිපතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙලට පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන පමණක් නෙවෙයි, එතුමා රට වශයෙන් ගත්තම රාම ශක්ති වැඩසටහන ඇතුළු තවත් වැඩසටහන් රාශියක් ඒක රාශී කරමින් පොළොන්නරුවට ලබා දෙන ප්‍රතිලාභ අනිකුත් දිස්ත්‍රික්කවලට ලබා දීම සඳහා දැවැන්ත වෙහෙසක් ගන්නවා. අතිගරු ජනාධිපතිතුමනි, පාසල තුල මානව සම්පත සීග්‍රෙන් වර්ධනය වෙද්දී භෞතික සම්පත ප්‍රමාණවත් නොවීම අපට තිබුණු ප්‍රධානම ගැටලුවක්. එම ගැටලුවට පිළියමක් ලෙස අද දින අපට ඔබතුමාගේ සුරතින් දායාද වුණු දෙමහල් ගොඩනැගිලි අපේ අධ්‍යාපන ක්‍රියාවලියට මනා පිටුහලක් වෙනවා. පසුගිය කාලයේ අප ගස් සෙවනේ හිඳමින් අකුරු කළ බව මගේ සහෝදර සහෝදරියන් නම් හොඳින් දන්නවා. මේ සතුටේ පින ඔබතුමන්ට පුද දෙන්නේ නිර්හංකාර බවින්මයි. පිබිදෙමු පොළොන්නරුව සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 6000ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා රජක් මේ දක්වා වෙන්කර ඇති දැවැන්තම මුදල මෙයයි. පසුගිය වසර තුන තුළ දිස්ත්‍රික්කය පුරා සංවර්ධන ව්‍යාපෘති 100ක් මේ වන විටත් ජනතා අයිතියට පවරා තිබෙනවා. ඊට අමතරවයි මෙම සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරෙන්නේ. අද දින ජනතා අයිතියට පත් කෙරුණු සංවර්ධන ව්‍යාපෘති අතරින් වැඩිම ප්‍රතිලාභයක් හිමිවැත්තේ රටේ අනාගතය බහර ගැනීමට සූදානමින් සිටින දරු පරපුර වෙතයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ සියලු පාසල් වෙත අලුතින් එක් කළ සංවර්ධන කටයුතු සිසු අයිතියට පැවරීම ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හිඟුරක්ගොඩ බස් නැවතුම් පොළ සහ පොදු වෙළඳ සංකීර්ණයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. මැදිරිගිරිය ජාතික පාසලේ නව ගොඩනැගිලි සංකීර්ණයේද අද විවෘත කෙරුණා.
කවුඩුල්ල දෙව නිවාසික ව්‍යාපෘති කළමනාකරණ කාර්යාලය සහ බහුකාර්ය රැස්වීම ශාලාවද විවෘත කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. වාරිමාර්ග චල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙය ඉදි කෙරුණා. බැදිරිගිරිය බස් නැවතුම් පොළ ජනතා අයිතියට පත් කිරීමද අද සිදු කෙරුණා. ඒ ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා ඊට සහභාගී වූ ජනතාව සමග සුහද කතා බහකද නිරත වුණා. දැනුම කේන්ද්‍රීය සමාජ ගොඩනැගීමේ අරමුණින් සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමද සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සියලු පහසුකම් වලින් සමන්විතව මේ ඉදි කර තිබෙනවා. අද දවසේදී මේ ප්‍රදේශයේ සිටින වකුගඩු රෝගීන්ට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට සුවිසල් දායකත්වයක් ලබා දෙමින් හිඟුරාකොඩ දිස්ත්‍රික් රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු වුණා. ඒ වගේම තමයි අද උදෑසන සිට ව්‍යාපෘති රැසක්ම ජනතා අයිතියට පත් කිරීම සිදු වුණා. අධිකරු ජනාධිපතිතුමන් වගේම රජයේ ප්‍රධාන මැති ඇමතිවරුන් කලාකරුවන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් තමයි පිබිදෙන පොළොන්නරු වැඩසටහන යටතේ ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම සිදු වුණේ. රටට බත සපයන රජරට ගොවීන්ගේ සිහිනයන් යථාර්ථයක් බවට පත්කරමින් තමයි මේ යටිතල පහසුකම් දියුණු කරමින් ජනතා අයිතියට පත්කිරීම පිබිදෙන පොළොන්නරු වැඩසටහන යටතේ සිදු වුණේ. හෙට දවසේදීත් අනිද්දා දවසේදීත් අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ රජයේ ප්‍රධාන මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීම සිදුවීමට නියමිතයි. අපි සූදානම් ITN ප්‍රවෘත්ති අංශය හරහා ඔබට මේ තොරතුරු ගෙනෙන්නට මම දිනුෂි තීරසිංහ හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රයේ සිට. රජරට නබෝදී ජනපති වැඩසටහන යටතේ කවුඩුලු වැව මහදේවාල භූමියේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඒ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ අත්තනකඩවල මධ්‍ය මහාවිද්‍යාලයේ ගුරු නිවාසිකාකාරයේ විවෘත කිරීම අමාත්‍ය මංගල සමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අමාත්‍යවරයා කියා සිටි පසුගිය පාලන කාලය තුළ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති සියල්ල කොමිස් මුදල් තුළ පදනම් වූ බවයි. ශුද්‍ර ණය කොම්පැනි වලට අහු වුණ අපේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අර ෆිනෑන්ස් කොම්පැනි ඇවිල්ලා තමුන්නාසලාට ණය දීලා අද ණය ගෙවා ගන්න බැරුව ලක්ෂ ගණනාවක් ඇත්ත වශයෙන්ම මුළු ලංකාවේ දිස්ත්‍රික්ක 13ක අපි මේ නව ක්‍රමය හඳුන්වා දීලා තියෙනවා. මේ ක්‍රමයේ අතතේ විශේෂයෙන්ම රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂයට අඩු ණයක් අරගෙන ණය ගෙවා ගන්න බැරිව ඉන්න සියලුම කාන්තාවන්ගේ ණය අපි අද ඉඳන් කපා හරින්න තීන්දුව කළා තියෙනවා. මේ පළවෙනි අදියරේදී මේ ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම නියංගය පැවතිච්ච දිස්ත්‍රික්ක වලට අපි ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා. තරුබිම පොකුරුගම ප්‍රදේශයේ ඉදිකෙරුණු නැනෝ තාක්ෂණ ප්‍රජාචල ව්‍යාපෘතිය විවෘත කිරීමද අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජිනසේන පෞද්ගලික සමාගමේ ප්‍රජා සත්කාරක වැඩසටහන රුපියල් ලක්ෂ 20ක මුදලක් මෙම ව්‍යාපෘතියට වැය කර තිබෙනවා. වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශයක් වන තරුබිම පොකුරුගම පවුල් 109කට පමණ මෙමකින් පිරිසිදු ජලය සැපයෙනවා. බඩුදමන ප්‍රාථමික විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගිල්ල විවෘත කෙරුණේද අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය මොහන්ලා ග්‍රේරු යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 175ක් ගුවන් හමුදා ශ්‍රමදායකත්වයෙනුයි මෙය ඉදි කෙරුණේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් ණය යෝජනා ක්‍රමයකුත් අපි හඳුන්වා දීලා තියෙනවා. ව්‍යවසායකයන්ගේ පරාදීසයක් ලංකාවේ ඇති කරන්න ඕනේ. හැම ගමකම පොහොසතුන් ඇති කරන්න ඕනේ. ආණ්ඩුවේ බැංකුවලත් අපිට ආරංචි සමහරු පාඩ දානවලු, සමහරු මේවා නිකන් පරණ විදියටම දෙන්න බෑයි කියලා හරවල යවනවලු කරුණාකරලා. එහෙම දෙයක් තියෙනවා නම් තමුන්නාන්සලා අපේ දේශපාලන නායකත්වයට දැනුම් දෙන්න අපි ඒ අයට විරුද්ධව කටයුතු කරන්නම් ඒ බැංකුවේ නිලධාරීන්. සාම්ප්‍රදායික නොවන ක්‍රමවේද ඔස්සේ ඉරානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ සමාජීය සබඳතා ඇතිකර ගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. මෙරටට පැමිණ සිටින ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහමඩ් ජවාඩ් ෂරීෆ් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. හමුව පැවැත්වුණේ අර්ලී ගහ මන්දිරයේදී.
අග්‍රාමාත්‍යවරයාට ඉරානයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසටද එරට විදේශ මාත්‍යවරයා ආරාධනා කළා. මෙතර පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලිකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. අර්ලිය කහබන්තිරේදී මෙම හමුව සිදු වුණේ. ඉරානෙන් ලබා ගන්නා බොරුතෙල්වලට ශ්‍රී ලංකාවෙන් තේ ලබා දීම සඳහා ඉදිරිපත් පැති යෝජනාව ඉතා යහපත් එකක් බව හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. යෝජනා වෙලා තියෙනවා අපේ ඉරානයට ඇමරිකාව සම්බාධක පනවපු නිසා අපිට අවශ්‍ය වෙන බොරතෙල් ලබා ගැනීමට පුළුවන්කම නැති වෙලා තියෙනවා අනිකුත් තෙල් ලබා ගැනීමට. ඒක නිසා යෝජනා කරලා තියෙනවා ඒගොල්ලන් ලබා දෙන තෙල්වලට අපි ඒ වටිනාකමට තේ ලබා දෙන්නයි කියලා. මේක ඉතාමත්ම හොඳ ක්‍රමයක්. අපි ඉතාමත්ම ඕනකමින් ඉල්ලීමක් කරනවා මේක මේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම 1815 වසරේ ඉංග්‍රීසීන් සමග අත්සන් කළ ගිවිසුමට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුන ගුණවර්ධන මහතා ප්‍රකාශ කළද එවැනි ගිවිසුම් අත්සන් කළේ පසුගිය රජයේ සමයේ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කවුරු හරි විශ්වාස කරනවා නම් මේ වෙළඳ ගිවිසුම අපිට හොඳ නැහැ, අපිට මේකෙන් එළියට යන්න ඕනේ කියලා. ඒ අවස්ථාවත් වෙළඳ ගිවිසුම ඇතුළේම තියෙනවා. අවුරුද්දක කල්දීමක් කරලා මේ ලංකාවට ඕන නම් මේකෙන් ඉවත් වෙන්න පුළුවන්. 18-15 ගිවිසුම වාගේ ගිවිසුමක් නෙමෙයි. ඒ වගේ ගිවිසුම් හිටපු රජ අස්සම් කරපු බව අපි දන්නවා. කවදාකවත් එළියට යන්න බැරි ගිවිසුම්. උදාහරණයක් හැටියට යුද හමුදා මූලස්ථානයේ සින්නක්කරේට විකුණපු එක ඒ වගේ දෙයක්. මොකද ඒකෙන් අපිට එළියට එන්න බෑ. අපිට පුළුවන් වුණා පෝට් සිටි එකට ගිවිසුමක් වෙනස් කරන්න. ජනාධිපති කාර්යාලයේ ඉස්සරහා අක්කර 50 සින්නක්කරේට විකුණන්න ගිවිසුම් ගහලා තිබුණේ එවකට හිටපු රජය. එවැනි දෙයක් නෙමෙයි මේ හරහා සිද්ධ වෙන්නේ. පසුගිය රජයේ සමයේ චීනෙන් මෙරටට ශ්‍රමිකයන් ගෙන්වූ අයුරුද රාජ්‍ය මාත්‍යවරයා පින්පා තුන්නා. ගිය පාරත් නොයෙකුත් කන්ස්ට්‍රක්ෂන් කරනකොට චීනයේ සිරකරුවන් පවා ගෙනල්ලා එව්වා කරා. ඒ කාලේ මේ ගැන කවුරුත් ඔය ගැන ප්‍රශ්නවත් කරේ නැහැ. බයට බස් ලෝඩ් ගෙනාවා, ප්ලේන් ලෝඩ් ගෙනාවා, ගෙනල්ලා ඒ කට්ටිය වැඩ කරා. ඒ චීන ආයතන පටන් ගත්තා. ඒක එදා රජයේ අනුග්‍රහයෙන් ඒවා සිද්ධ වුණා. ඉතින් ඒගොල්ලොම දැන් සමහරලාවට අනිත් පැත්තට හැරිලා අපෙන් අහනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒගොල්ලොන්ගේම තිබිච්ච නීතිය තමයි මේ දිගටම ක්‍රියාත්මක වෙන්නේ කියලා. බ්‍යතර අස්කිරි මල්වතු මහනායක ස්වාමින් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍ය කබිර් හෂීම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය ආණ්ඩුව රජයේ දේපළ විකිණූ ආකාරය පැහැදිලි කළා. ඔවුන් මේ අධ්‍යාරක්ෂිත කලාපය අක්කර 50ක් චීනුන්ට ලියලා දෙනකොට කොහෙද හිටියේ? හමුදා මූලස්ථානය චීන හෝටලයකට විකුණනකොට සින්නක්කරව ඔවුන්ගේ කටේ පිට්ටුද සෝමවතිය වටේට අක්කර 5000ක් ඇමරිකාවේ කෙසෙල් වගා කම්පනියකට දෙනකොට කොහෙද හිටියේ? රෙදි ගලවලා ඉන්න අයියලා එක එක කටකතාවල් කියන්න පුළුවන්. අපි අද මේ රටේ අපිට පුළුවන් වෙලා තියෙනවා ප්‍රථමයෙන්ම මේ රටේ කීර්තිනාමය ජාත්‍යන්තරය තුළ හදන්න. රජයේ සංවර්ධන වැඩපිළිවෙල ඇතැම් මාධ්‍ය විවේචනය කරන්නේ එම ව්‍යාපෘති හැබැයින් දකින්නේවත් නැතිව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ලට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ගාල්ලේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජපාන ආයෝජනයකට අනුව ගාල්ලේ ඉදිකළ ලී ග්‍රෑන්ඩ් සංචාරක හෝටලයේ විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. ඒ තුළින් බැකී අවස්ථා රැසක් නිර්මාණය කෙරෙන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ඇතැම් පෞද්ගලික මාධ්‍ය කිනයන් අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළා. ආසියා හොඳ ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් කරන්නේ. ඒකට ඇයි අපේ පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ඉෂ්‍යා කරන්නේ කියලා මම දන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙනවා මෙතන අලුත් ගෝල්ෆ් පිටරි තුනක් ආරම්භ කරන්න. ඒකම අපි ක්‍රිකට් ක්‍රීඩාවේ මධ්‍යස්ථානයක් ඇති කරන්න, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව කරන්න උවමනා ක්‍රීඩාංගන දෙකක් ඇති කරන්න ඉන්නේ. ඉතින් මෙහෙම කියන එකේදී ඇයි මේ අපේ පුද්ගලික විද්‍යුත් මාධ්‍ය මේවට විරුද්ධව ව්‍යාපාරය මන්දන්නේ?
අපේ යුතුකම තියන්නේ අපි ක්‍රීඩාවලින් දියුණු කරනවා මේ ප්‍රදේශයේ ඉදිරියට ගෙනියන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ පුද්ගලික විද්‍යුත් මාර්ගයේ සම්පූර්ණ සහයෝගය ලැබෙයි කියලා මේක ඉදිරියට ගෙනියන්න. සංචාරක ව්‍යාපාරික ගැන ස්වයං රැකියාවක් වෙනවා. රැකියා ඇති වෙනවා. කුඩා කුඩා තමන්ගේ නිවසත් හෝටලයක් බවට පත් කරන වැඩසටහනකුත් සංචාරක ව්‍යාපාරයේ ඒ වගේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියා කරන්න යනවා. වජිර අබේවර්ධන, ආචාර්ය සරත් අමුණුකම යන අමාත්‍යවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වුණා. නිරෝගී ශක්තිමත් ඉදිරි පරපුරක් වෙනුවෙන් දැයේ දරුවන්ට පිරිනැමෙන සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නංවා තිබෙනවා. මෙම දැවැන්ත වැඩපිළිවෙලට යොදවා තිබූ මුදලට අමතරව තවත් රුපියල් මිලියන 400ක මුදලක් ඒ සඳහා වෙන් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. දැයේ සිසු දරුවන් වෙනුවෙන් සුරක්ෂා සිසු රක්ෂණාවරණය ආරම්භ කෙරුණේ 2017 වසරේ ඔක්තෝබර් මස පළමුවනදායි. ජාතික, පළාත්, ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල සිසු දරුවන්ට මෙම රක්ෂණාවරණය තුළින් ප්‍රතිලාභ හිමිවනවා. එම ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නන්වමින් සුරක්ෂා විශේෂ අරමුදල සඳහා වන ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශයේදී අත්සන් තැබුණා. මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවයි. මිලියන 500ක් මේකට යොදනවා කියන්නේ මේ දැවැන්ත මුදලක් කෝටි 50ක්. ඉතින් ඒ විශාල අරමුදලක් බවට පත් වෙන්නත්, ඒ වගේම අපේ රටේ දුක් විඳින අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට හවුහරණක් නැති වෙලාවකදී තමන්ගේ දරුවන්ට සල්ලිකර්මයක් කරන්න ඕන වුණාම, ඒ වගේ මේ වගේ බරපතල රෝගාබාධ වලට පත් වුණාම අපි ඕන තරම් දැකලා තියෙනවා. සල්පිල් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවෝ වෙනුවෙන් දෙමාපියෝ නොකරන දෙයක් නැහැ තමන්ගේ දරුවන්ගේ ජීවිතය බේරගන්න. ඉතින් ඒකට මේ වගේ අරමුදලක් පිහිටවුවාම මම හිතන්නේ මේකෙන් ලැබෙන පින මේ හැමෝටම, ඔබට, අපිට, අම්මා අමාත්‍යාංශයට හැමෝටම ලැබෙන. මූලික අධ්‍යයනයේදී සුරක්ෂා රක්ෂණාවරණ අරමුදල සඳහා තැන්පත් කර තිබුණේ රුපියල් මිලියන 100ක මුදලක්. තවත් රුපියල් මිලියන 400ක් ඒ සඳහා බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකක වී තිබෙනවා. පිළිකා ප්‍රතිකාර, හදවත් සැත්කම්, වකුගඩු ආබාධ, ඉන්ද්‍රිය බද්ධ කිරීම, අන්ධභාවය, පිළිස්සුම්, ක්ෂය රෝගය, උපතේදී සිදුවන අංගවිකල තත්ත්වයන්, අංශභාග සහ එදිනදා සිදුවන අනතුරු ඇතුළු රෝග ප්‍රතිකාර කාණ්ඩ 18ක් මේ තුලින් ආවරණය කෙරෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම රක්ෂණාවරණය තුළින් ලබා දෙන ප්‍රතිලාභද ඉහළ නන්වා තිබෙනවා. හදිසි අනතුරකින් පමණක් මව හෝ පියා මිය ගියහොත් දරුවාට රුපියල් 75,000ක මුදලක් ලබා දෙනවා. එය තවදුරටත් පුළුල් කරමින් හදිසි අනතුරක් හෝ වෙනත් කුමන හේතුවක් මත මව හෝ පියාගේ අභාවයකදී දරුවාට රුපියල් 75,000ක මුදල ලබා දීමට තීරණය කර තිබෙනවා. අක්ෂි හා දෘශ්‍ය ආබාධ සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද ලබා දෙනවා. මෙම රක්ෂණාවරණයේ වැඩි ප්‍රතිලාභ ඉදිරියේදී පාසල් දරුවන්ට හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා වන නිෂ්පාදන බදු සංශෝධනය කර තිබෙනවා. එම බදු සංශෝධන අද සිට ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එය අනුව එන්ජින් ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ අංක 1 කාණ්ඩය සඳහා ඒකක බද්ද රුපියල් 115,000ක් ලෙස හෝ ක්‍යුබික් සෙන්ටිමීටරයක් සඳහා රුපියල් 1750 බැගින් යන දෙකෙන් වැඩි අගයක් සහිත වාහන සඳහා මෙය ක්‍රියාත්මකයි. එන්ජින් ධාරිතාව 1000ට අඩු විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුම් වාහන සඳහා ඒකක බද්ද රුපියල් 12,50,000ක් ලෙස සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. අද දිනට පෙර ණයවර ලිපි විවෘත කළ මෙන්ම ලබන වසරේ ජනවාරි 31 වන දිනට පෙර නිෂ්කාශනය කරන වාහන සඳහා නව බදු අදාළ නොවන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. එම කාල සීමාව තුළ ආනයනය කරනු ලබන වාහන පෙර පැවති නිෂ්පාදන බද්දට යටත්ව සිදු කරනු ලබනවා. මේ අතර දුම්වැටි මත වූ නිෂ්පාදන බද්දද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව දුම්වැටියක් සඳහා අය කරන නිෂ්පාදන බද්ද අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 380කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ බැලිවේරිය රතුපස්වල ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව වෙඩි උණ්ඩෙන් පිළිතුරු දී අදට වසර 5ක් සපිරෙනවා. 2013 අගෝස්තු පළමු වනදා රතුපස්වල ජනතාව පාරට බැස උද්ඝෝෂණයේ යෙදුණේ බීමට පිරිසිදු ජලය ඉල්ලමින්. ඒ අත්වැසුම් නිපැයුම් කම්හලකින් පිටකරන විෂපද්‍රව්‍ය ඔවුන් බීමට කන්නා ජලයට මුසු වී ඇති බව කියමින් බීමට වතුර ඉල්ලූ මිනිසුන්ට රාජපක්ෂ ආණ්ඩුව වෙඩි උණ්ඩෙන් පිළිතුරු දුන්නේ සාමකාමීව රැස්වීමට මිනිසුන්ට ඇති අයිතිය
අමු අමුවේ උල්ලංඝනය කරමින් වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පුත්කලයන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. එදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. හිට්ලර් පාලනයක් ගෙන කිය රාජපක්ෂවරුන්ගේ බ්ලේච්ඡත්වය රතුපස්වලදී ප්‍රදර්ශනය කළ බව අතීතය සිහිපත් කරන බොහෝ දෙනා කියා සිටිනවා. විශේෂයෙන්ම අපිට එදා රාජ්‍ය නායකයෝ සලකූ හැටි මුළු ලෝකෙම හඳුනාගත්තා. අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියටවත් මේ වගේ අක්‍රමිකතා රාජ්‍ය පාලක අතරින් සිදු නොවේ කියලා. ගෝඨාභය රාජපක්ෂගේ අනකට ආවයි කියලායි අපි දන්නේ. මේක එක සිද්ධියක් විතරයි මේ රටේ සිද්ධ වෙච්ච. මේ වගේ සිද්ධීන් ගණනාවක් වුණා. ඒකාධිපති හස්තේ පාලනය වෙන පොලිසි හමුදා, ඒ වගේම සුදු වෑන්, ඒ වගේ භීෂණයෙන් තොර පාලනයක් ඇතිකරන කියලා තමයි ජනතාව රටින් ඉල්ලුවේ. අපි වෙනස කළා. එදා යුද හමුදාව ගෙනල්ලා නියෝග ලබා දුන්නේ ඒ ජනතාවට වෙඩි තියන්න, ජනතාවට වෙඩි තිබ්බා ඝාතනය කරා. ඒ ආකාරයට තමයි එදා ජනතාවගේ උද්ඝෝෂණය මර්ධනය කරේ. අද එදා පාලකීන් මැරිලා ඉපදිලා වගේ කතා කරන හැටි බලනකොට අපිට හිනා යනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු හතර දෙනෙකුට ලබන 24 වනදා විශේෂ මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩිං සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලෙන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ. මහා පරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ පිළිබඳ පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමුව විභාගයට ගැනෙන්නේ මෙම නඩුවයි. රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය මෙහි සෙසු සැකකරුවන් වනවා. සම්පත් අබේකොන්, සම්පත් විජයරත්න, චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතයි. මහරගම නගර සභාව සඳහා මෝටර් සයිකලයෙන් තරඟ කර තේරීපත් වූ සාමාජිකයන්ගේ මන්ත්‍රී දුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනා අධිකරණය ගොනු කළ රීඩ් පෙත්සම අද ඉල්ලා අස්කර ගත්තා. පෙත්සමේ සඳහන් ඇතැම් වග උත්තරකරුවන් මෙවන විට ඉල්ලා අස්වී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමේදී ගැටලු මතුවන බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බවයි පෙත්සම්කරු පවසන්නේ. කෙසේ වුවද අලුතින් පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමගින් එක්වන්න. අපි අලිත් ඔබ හමුවන්නේ රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk පොහොට්ටුවේ අලුත්ම නාඩගම හෙට වේදිකාගත කිරීමට නියමිතය. මේ නාඩගම දැන් නටන්නේ අලුත්ම කස්තරම්වලටය. අපි එය ජනබල සේනා නාඩගම ලෙස නම් කරමු. ජනබල සේනාව වේදිකාගත කරන නාට්‍ය කෑලි කිහිපයකි. මේ නාට්‍ය කෑලි රටට අලුත් දේවල් නොවේ. ජාතියේ පළවෙනි වෙඩිමුරේ යයි කෑමොර දෙමින්ද, තව පෝය දෙකයි කියමින්ද, ඔවුන් තැන තැන උද්ඝෝෂණ සිදු කළ බව රටට අමතක නැත. මේ වැඩපිළිවෙලක් නැති, හරිහමන් ന്യാයපත්‍රයක් නැති දේශපාලන බංකොලොත් මිනිසුන් දැන් හදන්නේ තවත් ජෝගියක් නැටීමටය. බැදුම්කර මංකොල්ලය, සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම, රටේ ජාතික සම්පත් විකිණීම, බදුබර හා රණවිරු දඩයම යනාදී සටන් පාට ජනබල සේනාවට ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයේ සිටින අතර තමන්ටවත් අයිති නැති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ඒකාබද්ධ විපක්ෂය නැමැති පිදුරුගහේ එල්ලී සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ මල්ලිලාට දැන් යන එන මං නැතිව තිබේ. එහෙන් රටපුරා හිට්ලර් කෙනෙකුගේ ආගමනය ගැන කසුකුසුවක්ය. මෙහෙන් කණාමුට්ටි තරඟයකට ලෑස්ති වෙන තවත් පිරිසක්ය. නියම මුට්ටිය කුඩුවනතුරු මේ රාජපක්ෂ සහ හිට්ලර් මල්ලි දෙස බලා සිටින මහින්ද අයියාට දැන් කර කියාගන්නට දෙයක් නොමැත. කළ හැකි එකම දේ රජපුටුවට ලෝභකමින් රට්ටු රැවැට්ටීමය. ඒකාබද්ධ විපක්ෂයේ දෙපැත්ත බෙදී කාකොටා ගන්නා මේ අය
අද ඒ අඩුපාඩු වසා ගැනීම සඳහා මෙවැනි කඩාකප්පල්කාරී නින්දිත වැඩපිළිවෙළවල් සැලසුම් කරන්නේය. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් නඩුවක් විභාග වෙමින් තිබෙන්නේය. රාජපක්ෂලා වගේ මේ යහපාලන ආණ්ඩුව වංචා දූෂණ යටගසන්නේ නැති බවට එය කදිම උදාහරණයකි. පොහොට්ටු කල්ලිය ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් හෙට ජනබල සේනාවේ කතා කරන්නේ රෙද්දක් ඇඳගෙනදැයි ඇසිය යුතුය. 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව පත්වන විට මහින්ද රාජපක්ෂ මේ රටේ හොඳම ඉඩම් ටික චීනයට බාරදී අවසන් වී තිබුණි. ඒ කාලයේ ඔවුන් ගැසූ සමහර ඩීල් මේ ආණ්ඩුව බලයට ආ විගස නවත්වා දැම්මේය. යහපාලන ආණ්ඩුව රට පත්වී තිබෙන ආර්ථික අර්බුදය වෙනස් කිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන පොහොට්ටු කල්ලිය මවන මේ බොරු බිල්ලන්ට ජනතාව දැන් බියවන්නේ නැත. බියවිය යුතුද නැත? කාලයක් විදුලිපුටුව ගැන කියමින් මිනිසුන්ගේ ඡන්ද හිඟාකෑ රාජපක්ෂලා දැන් රට බෙදනවා රට බෙදනවා යයි කියමින් ආපසු වරක් බලය ලබා ගැනීමේ කුරුමානම අල්ලන්නට පටන්ගෙන තිබේ. හැමදාම එකම බොරුව ගෙන යාමට බැරි බව පොහොට්ටු කල්ලිය කවදාවත් තේරුම් ගන්නේ නැත. නිතර දකින කුකුලාගේ කරමලයත් සුදුයි කිව්වා වාගේ දැන් රට්ටුන්ට ඒ ගැන ගානක්වත් නැත. ඒ නිසා ජනාධිපති අපේක්ෂකත්වයට ගහමරා ගන්නා රාජපක්ෂ සහෝදරයෝ සමාගමේ බංකොලොත්භාවය වසා ගන්නට හෙට ලිප්ටන් වටරවුම වටා මේ අය ඒකරාශී වනු ඇත. ජනබල සේනාවෙන් පසු මේ රටේ මිනිසුන් පොහොට්ටුවට බලය දේවියයි ඔවුන් සිතනවා ඇත. එහෙත් හෙට ඔවුන්ට සිදුවනු ඇත්තේ අලියාගේ නැට්ටේ එල්ලී දිව්‍යලෝකයට ගිය ගමරාලට සිදුවූ දේ බව වැටහෙන්නට ඒකාබද්ධයේ මේ ගමරාලලාට තවත් බොහෝ කල් ගතවනු ඇත. දැනට මේ ඇති සෙස්ස පසට